ආයුබෝවන් අද මම හදන්න යන්නේ කෙසෙල් මුව වඩේ මම මේ කෙසෙල් මුව කඩාගත්තේ ඇඹුල් කෙසෙල් ගහකින් දැන් මේක මුලින්ම අපි සුද්ධ කරගන්න ඕන මේ කෙසෙල් මුවේ මේ රේණු ටික මම විසි කරන්නේ නැහැ මේ ටිකෙන් හොඳ කෑමක් රස කෑමක් හදන්න පුළුවන් මම ඒක දෙවනුව කියලා දෙන්න දැන් අපි මේ කෙසෙල් මුව හීනියට ලියා ගන්න ඕන ඊට ඉස්සෙල්ලා වතුරයකට දෙහි බින්දු කීපයක් දා ගන්නවා අපි පහට අරගන්න හීනි වෙන්න ඕන මේ විදිහට පුළුවන් තරම් හීනියට තමයි අපි මේක ලියා ගන්න ඕනේ අර අපි මැල්ලුම් ලියන්නේ ඒ වගේ පුළුවන් තරම් හීනියට ලියා ගන්න ඕනේ දැන් මම මේ කපාගත්ත මේ කෙසෙල් මුව දැන් මේක හොඳට මිරිකලා ඉවර වෙලා තෙත ඔක්කොම යන්න මේ දාගන්න ඕන වතුර සීරෙන භාජනයකට හොඳට මිරිකලා දාගන්න ඕනේ මම එතකම් පෙන්නන්නම් මේ මේක හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික පිටි ටිකක් අවශ්‍ය කරනවා අවු මිරිස් ලුණු කරපිංචා සුදු ලුණු මම ලුණු කොළ පොඩ්ඩක් විතර දාගත්තා මේ මේකට කෝම් කෝම් ෆ්ලවර් ටිකකුත් අවශ්‍යයි වතුර ස්වල්පයක් මං ගාව මේ කූනිස්සු ටිකක් තිබිලා මං ඒක දානවා මේක තිබුණත් එකයි නැත්තත් එකයි තම තමන්ගේ රසානුව දාගන්න පුළුවන් උඹලකට දාගන්න පුළුවන් මම මේ කූණිසු ටිකක් පොඩි කරලා ගත්තා පොල් තෙල් ස්වල්පයක් කහ කුඩු කෑලි මිරිස් ගම්බිරිස් කුඩු ඒ ද්‍රව්‍ය තමයි අවශ්‍ය දැන් අපි බලමු මේක සාද ගන්න ක්‍රමය දැන් අපි මේකට අවශ්‍ය කරන ඉස්සෙල්ලාම සුදු ලුණු දැම්ම අවු මිරිස් හීනියට කපාගත්ත අවු මිරිස් හීනියට කපාගත්ත විලුණු මේකට පොඩි රතු ලුණු තියෙනවා නම් හොඳයි ගොඩක් රසයි මංගාව රතු ලුණු නැහැ කරපිංචා ලුණු ගහ දාගත්තා ලුණු ස්වල්පයක් කෑලි මිරිස් අර එතන තියෙන්නේ කෑලි මිරිස් ස්වල්පයක් කහ කුඩු ටික ගම්බිරිස් කුඩු ස්වල්පයක් දැන් මේක හොඳට අනා ගන්නවා ඉස්සෙල්ලා අනාගෙන කෝම් ෆ්ලවර් ස්වල්පයක් පිටි පාම් පිටි ඒ කියන්නේ මේ අපිට ගුලියක් සාද ගන්න පුළුවන් මේ ක්‍රමයට පාම් පිටි දාලා වතුර ස්වල්පයක් දාලා ඒක හදා ගන්න ඕන මම
මේ තමයි මම හදාගත්ත මිශ්‍රණය. මම මේකට ඔලිව් ඔයිල් පොඩ්ඩක් ඊතර බින්දු කිහිපයක් එකතු කරා. ඒ වගේම කෝනිසෝ ටිකක් එකතු කරා. මේකට අත්‍යවශ්‍ය දේවල් නෙමේ ඒවා. මේකට අවශ්‍ය නම් බිත්තරයක් එකතු කරගන්නත් පුළුවන්. මම මේක මේ සාමාන්‍යයෙන් ගෙදර තියෙන සම්පත් වලින්ම කරන්න පුළුවන් විදිය වලට පෙන්වන්න ඕනේ හින්දා මම බිත්තරයක් එකතු කරෙත් නැත්තේ. දැන් මට මේක බැදගන්න තමයි තියෙන්නේ. මේ තමයි මම හදාගත්ත කෙසෙල් මුව වඩේ එක. මේක මේ වෙනස් වෙනස් හැඩතල වලටත් හදාගන්න පුළුවන්. මේ පොඩි ළමයි වගේ රවට්ටන්න වගේ පොඩි පොඩි හැඩතල වලට මේ වගේ. තව ඉතින් තම තමන්ගේ හැකියාවන් අනුව එක එක නිර්මාණ කරලා හදාගන්න පුළුවන්. මේක හරිම රසයි. මේක කෑම මේසෙකටත් අරින්න හොඳයි. මේ හොඳ විනි අවස්ථාවක බයිට් එකට ගන්නත් හොඳයි. සෝස් ටිකක් තියලා පොඩි ළමයි සෝස් ටිකක් එක්ක දුන්නොත් පොඩි ළමයි ආසාවෙන් කයි. සෝස් නැති වුණත් මේක රසයි. රසට කෑවේ හැකි. එහෙනම් ඔයාලත් මේක හදලා බලන්න. හදලා බලලා ඔයාලා කැමති නම් ඔයාලට මගේ වීඩියෝ හොඳයි කියලා දැනෙනවා නම් මට සහයෝගයක් වශයෙන් subscribe කරලා comments දාලා like එකක් දාලා share කරන්න. එහෙනම් හදලා බලන්න ඔයාලා.